ඔබයාලිත් සේද මවත සමගින් සම්බන්ධ වෙන ඉතින් නවලෝක කොලෙජ් ඔෆ් හයර් ස්ටඩිස් පිළිබඳවයි කතා බහ කරන්න සෝදානම් වෙන්නේ අපිත් එක්ක මේ කතා බහ තරමක් විශේෂ වෙයි ඔබ බලාපොරොත්තු වෙනවා නම් විදේශගත වෙලා අධ්‍යාපනය සම්පූර්ණ කරගන්නට වගේම තවත් විවිධ වූ මාර්ග හරහා අධ්‍යාපන ක්‍රමෝපායන් සම්පූර්ණ කරගන්නට මේ කතා බහ ඉතරම්ම වැදගත් වේවි ඒ නිසා අපිත් එක්ක මේ කතා බහට සම්බන්ධ වෙනවා මෙහි ශිෂ්‍ය බඳවා ගැනීම පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනිය අය සමාධි පරණවිතාන අයබෝන් ඒවගේම මේ කතා බහට අපිත් එක්ක සම්බන්ධ වෙනවා නවලෝක කොලෙජ්ජේ කතිකාචාර්ය අංජන විජේවර්ධන අයබෝන් අංජන අයබෝන් මුලින්ම මම සමාධිත් එක්ක මේ කතා බහ ආරම්භ කරන්න කැමතියි දැන් සාමාන්‍යයෙන් මේ නවලෝක කොලෙජ් ඔෆ් හයර් ස්ටඩීස් කියලා කිව්වහම කෙනෙක් උසස් අධ්‍යාපන ආයතන ගණනාවක් පිළිබඳව හීන දැක්කත් වැඩිපුර කතා බහට ලක් වෙන වැඩිපුර කාගේත් අවධානයට දිනා ගන්න සමත් වුණු ආයතනයක් විදිහට හඳුන්වන්න පුළුවන් මෙච්චර කැපිපෙනීමක් තියෙන මොකක්ද හේතුව ඔව් ඇත්තටම අපි පටන් ගත්ත නවලෝක කොලෙජ් ඔෆ් හයර් ස්ටඩීස් 2014 ඔක්තෝබර් වල දැනට අපි අවුරුදු 10ක් තිස්සේ ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉන්ස්ටිටියුට් එකක් විදිහට තියාගෙන යන හේතුව තමයි ක්වොලිටි এডুকেෂන් නම්බර් 1 මොකද අපි ඕස්ට්‍රේලියානු පාත්තේ ප්‍රෝග්‍රෑම්ස් ඔෆර් කරන්නේ ස්ටුඩන්ට් කෙනෙක් ප්‍රෝග්‍රෑම් එක කම්ප්ලීට් කරන අතරතුර කම්ප්ලීට් කරාට පස්සේ එයාට සර්ටිෆිකේට් එක ඒ වගේම එයා ඉගෙන ගන්න කාලය ඇතුළතදී එයා ඉගෙන ගන්නෙත් ඕස්ට්‍රේලියානු සිලබස් එකක් ඉතින් ඒ වගේම ස්ටුඩන්ට් කෙනෙක්ට මේ ඉගෙන ගන්න මාස 8 ඇතුළතදී එයාට ඕස්ට්‍රේලියානු এডুকেෂන් සිස්ටම් එකේ මොන වගේ දෙයක්ද වෙන්නේ කියන එක එක්ස්පීරියන්ස් කරගන්න එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ඒ මාස 8 ඇතුළතදී. ඉතින් නම්බර් 1 මම හිතන්නේ නවලෝක කොලෙජ් එක මෙච්චර අවුරුදු ගාණක් තිස්සේ සක්සස්ෆුල් වෙලා තියෙන නම්බර් 1 ක්වොලිටි এডুকেෂන්. ඉතින් පූර්ණ අත්දැකීමක් ලබා ගන්න පුළුවන් කමක් තියෙනවා මේ අධ්‍යාපන චිත්‍රය ආරම්භයේදීම ඔබට මොකක්ද මම මේ කරන්න යන්නේ මේක අවසානයේ මම ඉන්නේ කොතනද ඒ හීන හැබෑ කරගන්න මේ පාරේ යන්න පුළුවන් හැම දෙයක්ම දැනගන්න පුළුවන් කමක් තියෙනවා ඒ වගේම දැන් මේ විදිහේ මේ වැඩසටහනද ක්‍රියාවට නංවන්න බලාපොරොත්තු වෙන්නේ සහ මේ නවලෝක කොලෙජ් විසින් මොන වගේ උපාධි පාඨමාලාවන්ද පිරිනමන්නේ සමහර ඇත්තටම අපේ කොලෙජ් එකට ජොයින් වෙන්න පුළුවන් ඕ ලෙවල්ස් ඉවර වෙච්ච ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නවා නම් ඒ වගේම ඒ ලෙවල්ස් එක්සෑම් එකට මුහුණ දීපු ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට පුළුවන් අපේ ආයතනයේ තියෙනවා ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම්ස් ඩිප්ලෝමා ප්‍රෝග්‍රෑම්ස් කියලා මාස 8 ඒක කම්ප්ලීට් කරලා ඕස්ට්‍රේලියාවේ වැඩිදුර අධ්‍යාපනය සඳහා යන්න. ඉතින් එතනදී ගැරන්ටීඩ් පාත්වේ එකක් අපේ ස්වින්බර්න් යුනිවර්සිටි මොකද අපේ ඇෆිලියේටඩ් යුනිවර්සිටීස් කිහිපයක් තියෙනවා. ස්වින්බර්න් යුනිවර්සිටි එක, ෆෙඩරේෂන්, ඊට පස්සේ ලාට්‍රොප්, ෆ්ලින්ඩර්ස් කියන යුනිවර්සිටීස්. ඉතින් මේ යුනිවර්සිටීස් හතරට ගැරන්ටීඩ් පාත්වේ ප්‍රෝග්‍රෑම් එකක් වෙන්නේ අපේ මාස 8 කම්ප්ලීට් කරාට පස්සේ. ඒ කියන්නේ මාස 8 ඇතුළතදී කම්ප්ලීට් කරලා ෆවුන්ඩේෂන් හෝ ඩිප්ලෝමා එක ස්ටුඩන්ට් කෙනෙක්ට පුළුවන් මම මේ කියපු යුනිවර්සිටීස් වල තියෙන එයාලා කැමති ඇප් තෝරගන්න යන පාත්වේ ප්‍රෝග්‍රෑම්ස් වලට ට්‍රාන්ස්ෆර් වෙන්න. ඉතින් ස්වින්බර්න් තාක්ෂණ විද්‍යාලය වගේම තමයි ඕස්ට්‍රේලියාවේ ෆෙඩරේෂන් විශ්වවිද්‍යාලයේ නව උත්පාදනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ශිෂ්‍ය ප්‍රජාවට වැඩි අවකාශයක් ලබා දෙන්න සූදානම් ඉන්නවා. එතකොට මේ NHSF මේ නවෝත්පාදනයන් පෝෂණය කිරීම සම්බන්ධයෙන් සිසුන්ට මොන වගේ ෆවුන්ඩේෂන් එකක් අත්විවාරමක්ද මේ හරහා ලබා දෙන්නේ? නවෝත්පාදන කිව්වහම අපේ ලංකාවේ ගොඩක්ම අඩු දෙයක් තමයි නවෝත්පාදන කියන්නේ. හැකියාව තියෙන ළමයි ඉන්නවා. ඒ වුණාට ගොඩක් අලුත් දේවල් කරන්නට අලුත් දේවල් කරන්න වෙනවා අඩුයි. එහෙම වෙනවා අඩුයි. අපේ නවලෝක කොලෙජ් එකෙන් අපි කරන්නේ දැන් අපි මේක යුනිවර්සිටි එකත් එක්ක ඒකාබද්ධව තමයි අපේ කරිකියුලම් එක තියෙන්නේ. අපේ විෂය මාලාව තියෙන්නේ. එතකොට ඒකෙන් සපෝට් එක දෙනවා ළමයිට විෂය අභ්‍යන්තර හා විෂය බාහිර ක්‍රියාවලීන් වලින් නවෝත්පාදන කියන්නේ මොනවද කියලා උගන්වනවා. ඒත් එක්කම අපි එයාලව බාහිර ආයතනත් එක්ක සම්බන්ධ කරනවා එයාලා යුනිවර්සිටි එකේ ඉන්න කාලය ඇතුළත. ඒ මගින් එයාලට නවෝත්පාදන කියන්නේ මොනවද කියලා පොතේ දැනුම වගේම බාහිර දැනුමකුත් ලබා දෙනවා. ඊට අමතරව අපි කරනවා එක්සිබිෂන්ස් එහෙම නැත්නම් එයාලගේ පැවරුම් විදිහට තියෙන ඒවා පැවරුම් වලදී කරාම ඒවා ලකුණු විතරයි හම්බෙන්නේ. අපේ ආයතනය විසින් කරන්නේ පැවරුම් විදිහට කරන යාළගේ නව නිර්මාණ නව නිපැයුම් මාධ්‍ය ආයතන මගින් ඒවට පබ්ලිසිටි එකක් දීලා යාළව දිරි නංවනවා. ඔස්ට්‍රේලියානු යුනිවර්සිටිකට ගියහමත් මේ වගේ අලුත් දේවල් සොයා ගන්නා වගේම ඉස්සරහට කරගෙන යන්න. ඊට අමතරව අපි කියලා දෙනවා නවෝත්පාදන කියන දේ මුල සිට අගට නවෝත්පාදනයක් හොයාගන්නේ කොහොමද ඒක ආයතනයක් විදිහට වැඩි දියුණු කරන්නේ කොහොමද කියන තැනට යනකම් අපේ විෂය මාලාවේ සම්පූර්ණයෙන්ම කියලා දෙනවා. මේ අලුත් සොයා ගැනීම තමන්ගේ කරගන්න තාක්කල් ඒ හරහා ලෝකයේ වැඩක් ගන්න තාක්කල්ම
නවලෝක කොලෙජ් සුදානමින් ඉන්නවා. මේ හරහා ඔබට අවශ්‍ය කරන මගපෙන්වීම ලබා දෙන්න. දැන් මේ වැඩසටහන් වලට ඇතුළත් වෙන්න කැමති ශිෂ්‍යයන් සඳහා මොන වගේ ශිෂ්‍යත්ව අවස්ථාද ප්‍රතිලාභද සමාධි ලබා දෙන්න සූදානමින් ඉන්නේ? මොකද අවුරුදු 10කට ආසන්න කාලේ 2014 ඔක්තෝබර් ඉඳන් මේ දක්වා කීර්තිමත් ඉතිහාසයක් තියෙන විද්‍යාලයක්. ඔව් ඇත්තටම කියන්න ඕනේ නම්බර් 1 තමයි සර්ටිෆිකේට් එක. ඔස්ට්‍රේලියන් රෙකග්නයිස් යුනිවර්සිටි රෙකග්නයිස් සර්ටිෆිකේට් එකක් හම්බ වෙනවා. ඒ වගේම අපේ ස්කෝලර්ෂිප්ස් අපි දෙනවා ස්ටුඩන්ට්ස්ලට. ඒගොල්ලන් ට්‍රාන්ස්ෆර් වෙනකොට ඔස්ට්‍රේලියාවේ ඒගොල්ලන්ගේ ඩිප්ලෝමා එකේ පර්ෆෝමන්ස් අනුව අපේ පාර්ට් ඇෆිලියේටඩ් වෙලා තියෙන යුනිවර්සිටිස් වල එක අපේ ස්කෝලර්ෂිප්ස් දෙනවා. ඊට අමතරව අපි වීසා ප්‍රොසෙස් එකත් අපිම තමයි ස්ටුඩෙන්ට්ස් ලාගේ හෑන්ඩල් කරන්නේ. අපේ ඉන් හවුස් වීසා ඔෆිසර් කෙනෙක් ඉන්නවා. ඉතින් එතනදී අපේ ස්ටුඩෙන්ට් කෙනෙක් යන්න කලින් ප්‍රී ඩිපාර්චර් සෙෂන්ස් අපි ඕගනයිස් කරන. ඒගොල්ලන් කොහොමද එහි ගිහිල්ලා වැඩ කරන්න ඕනේ. ඊට අමතරව ඒගොල්ලන්ට වීසා වලදී අවශ්‍ය හැම ඇඩ්වයිස් එකක්ම ප්‍රොසෙස් එකේ දැනුවත් කිරීම කරනවා. හැමදේම දෙනවා. ඉතින් ඊට අමතරව ස්ටුඩෙන්ට් කෙනෙක් ඒගොල්ලන්ගේ ස්පෝර්ට්ස් වලට ඒ වගේම ලෝකල් ඕ ලෙවල්ස් ඒ ලෙවල් රිසර්ච් වලට අපේ ස්කෝලර්ෂිප්ස් දෙනවා. ඒගොල්ලන් ප්‍රෝග්‍රෑම් එක මෙහෙ ජොයින් වෙන කාලය අතරතුරදී. ඒ වගේම අංශන දැන් පාසල් ශිෂ්‍යෙක් ඔස්ට්‍රේලියානු උපාධිධාරියෙක් බවට පත්වෙන්න අවශ්‍ය වෙන උපකාර වෙන NCHS ක්‍රියාත්මක වෙන උපාය මාර්ගික ආධාර පද්ධති සහ මේ හැම දෙයක් ගැනම මනාව අවබෝධයක් ඔබට තියෙනවා. කොහොමද මේ වපසරේ ක්‍රියාවට නැංවෙන්නේ? මොන වගේ මඟ පෙන්වීමක්ද උන්ට කෙරෙන්නේ? පළවෙනි දේ තමයි අපි ලංකාවේ හැම පැත්තෙම එන ශිෂ්‍යෝ වෙල්කම් කරනවා. එහෙම නැත්නම් අපි යාලව අපේ කෝලෙජ් එකට ඇතුළත් කරගන්නවා. එතකොට ඒගොල්ලෝ ඉන්නේ විවිධ ආකාර සමාජ වලින් සහ විවිධ ආකාරයේ අධ්‍යාපන මට්ටම් වලින්. එතකොට යුනිවර්සිටි එකෙන් අපි කරන්නේ ඒ සපෝර්ට් එක දෙනවා. මේ ඔක්කොම ඔස්ට්‍රේලියාවේ යුනිවර්සිටි එකට ගියාම ඒකට හැඩගැහෙන්නේ කොහොමද? ඒකට අවශ්‍ය උපදේශන මාලා. එතකොට අපේ ආයතනයට අපේ ආයතනයටම එකතු වුණ අපේ ආයතනයටම යුනික් වෙච්ච ලැන්ග්වේජ් සෙන්ටර් එකක් තියෙනවා. ඒකෙන් වෙන්නේ ළමයින්ගේ ඉංග්‍රීසි අධ්‍යාපන ඒ වගේම ඉංග්‍රීසි යාලගේ කතා කරන්න තියෙන හැකියාව යුනිවර්සිටි එකට ගියාම අවශ්‍ය වෙන ඉංග්‍රීසි දැනුම ඒ වගේ දේවල් වැඩි දියුණු කරන එක. ඊට අමතරව අපේ තව තියෙනවා ඉන් හවුස් ලෙක්චර්ස් ලයින්. ඒ කියන්නේ ගොඩක් යුනිවර්සිටිස් වල ඉන්නේ විසිටින්. එතකොට අපි කට් ඉන්නේ ඉන් හවුස් ලෙක්චර්ස් ලගෙන් කරන සපෝට් එක තමයි. මෙයාලා ඇකඩමිකලි විතරක් නෙමෙයි, ඒ කියන්නේ යාලගේ පොතේ දැනුම විතරක් නෙමෙයි, ආයතනිකවත් සම්බන්ධ වෙලා වැඩ කරන මේ වගේ ලෙක්චර්ස් ලයින්නෝ එයාලගෙන් දෙන්නේ ඔස්ට්‍රේලියන් යුනිවර්සිටි එකට ගියාම ඒගොල්ලෝ ඉන්ඩස්ට්‍රි එකට වැටෙනවා. එතකොට ඒ ආයතනික දැනුම වගේම පොතේ දැනුම දෙකම දෙන්න පුළුවන් සර්විස් එකක්. ඒ කියන්නේ භාෂාව පිළිබඳව මේ ගැටලුවක් ඇති කරගත යුතු නැහැ. අවශ්‍ය වෙන සිදු මඟ පෙන්වීම සහ පෙරපුහුණුවීම ලබා දෙනවා. ඒ වගේම දැන් මේ දැන් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් දැන් මෙච්චර පහසුකම් තියෙනවා නම් ඒ කියන්නේ හරි පැහැදිලි නම් මං බලාපොරොත්තු වෙන හීනට මට යන්න පුළුවන් කියන ඒ මඟ පෙන්වීම තියෙනවා නම් කොහොමද ඔබත් එක්ක ඔවුන් සම්බන්ධ වෙන්නේ? කොලෙජ් එකට ඇත්තටම විසිට් කරන්න ඕනේ. අපේ බ්‍රාන්චස් තියෙනවා, කැන්ඩි බ්‍රාන්ච් එකක් තියෙනවා, කොළඹ තමයි අපේ මේන් කැම්පස් එක තියෙන. ඉතින් ඔගලන් දැන් මන් දන්න මේ දවස්වල A-levels විශේෂයෙන් A-levels exams දැන් යනවා. ඉතින් ඔගලන් A-levels ඉවරලා බලාපොරොත්තුවක් තියෙනවා නම් ඉදර එතනින් ඉස්සරහට කොහොමද ඔගලන් පිටරට ගිහිල්ලා ස්ටඩි කරන්න කියලා. ඉතින් ඔගලන්ට ඇවිල්ලා අපිව හම්බ වෙන්න පුළුවන් කොලෙජ් වල. ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනික ලබා ගන්න පුළුවන්. ඔව්. ඒ වගේම අපේ 7 වෙනිදා තියෙනවා ඔස්ට්‍රේලියන් එඩ්යුකේෂන් ඩේ එකක්. ඉතින් එදාට ඔගලන් ඔක්කොටම ඇවිල්ලා අපේ වීසා ඩීටේල්ස් ඒ වගේම අපේ කොහොමද කොලෙජ් එකේ ප්‍රොසෙස් එක වෙන්නේ, කෝස් එක ගැන ඒ ඔක්කොම දැනගන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඔබට පුළුවන්කම තියෙනවා 3 දිස්වන විදිහට 0777-899-998 කියන දුරකථන අංකයට වගේම 0777-888-95 කියන දුරකථන අංකයට වගේම වෙබ් අඩවියටත් ඔබට පුළුවන් 3 දිස්වන විදිහට ඔවුන් එක්ක සම්බන්ධ වෙලා තියෙන සියලු ගැටලු නිරාකරණය කරගැනීමෙන් ඔන්න එහෙමනම් අධ්‍යාපනයේ අලුත් මං විවර කරගන්න අපි ඔබට ආරාධනා කරනවා. එහෙමනම් සමාධියටත් අංජනටත් බොහොම ස්තුතියි අපිත් එක්ක මේ කතාබහට සම්බන්ධ වුණාට. ඔබට ආරාධනා කරනවා රැඳෙන්න අපිත් එක්ක වගේම මේ අධ්‍යාපනික අවස්ථාවන් ප්‍රයෝජනෙට ලබා ගන්නට කියලා.